to Nature with Ajith. අද සුන්දර සිංහරාජ ගවේෂණයේ තුන්වෙනි දවස. තවත් නැවුම් අත්දැකීම් සමග ඔබ නදුටු අසිරිමත් දසුණු සමග නැවතත් කුඩව වැද්දගල දෙසින් අපි සිංහරාජයට පියමන් කරමු. මං ඉදා කිව්වා වගේ මෙවැනි වැසි වනාන්තරයක අසිරිය බලන්න දවසකින් දෙකකින් බැරි වෙයි. හැබැයි අද අපිට පුළුවන් වෙයි තවත් අලුත් දේවල් ගොඩක් බලාගන්න. මේ සිංහරාජයේ එක කඳුබුදුනක් වන මුලා වැල්ලට යන පාර හැබැයි ටිකක් දුෂ්කර ගමනක්. මෙතන ඉඳලා කිලෝමීටර් දෙකක් විතර යන්න ඕනේ. සමහර විට ඔබ දන්නේ නැතුව ඇති 1970 දශකයේ මේ වැසි වනාන්තරයේ දැවලබා ගන්න සමහර ස්ථානවලින් කපා ඉවත් කරපු බව. ඒ වගේ තැන්වල නැවත ඇති වූ වනාන්තරවලට අපි කියන්නේ ද්විතීක වනාන්තර කියලා. හැබැයි මුලාවැල්ල ආශ්‍රිතව අපිට නොඉඳුල් වනාන්තර බලාගන්න පුළුවන්. පසුගිය වකවානුවේ බොහෝ දෙනෙකුගේ කතාබහට ලක්වුණ ගහක් තමයි වල්ලපට්ටා. මේ තියෙන වල්ලපට්ටා මල් කිනිත්තක්. සිංහරාජ ඇවිදගෙන යනකොට අපිට බොහොම වටිනා කියන ගස්වල හම්බ වෙනවා. මේත් ඒ වගේ බොහොම වටිනා කියන වැලක්. මේක නම වෙනිවැල්. බල කවුරුත් දන්නවා මේ වෙනිවැල් කියලා කියන්නේ බොහොම වටිනා කියන ඖෂධයක්. ඉතින් මෙන්න මේ වගේ වෙනිවැල් මේ සිංහරාජේ හැම තැනම වගේ අපිට බලා ගන්න පුළුවන්. අදත් අපිට සිංහරාජේ කුරුල්ල කීප දෙනෙක්ම දකින්න පුළුවන් වුණා. මේ දුඹුරු මැසිමාරා සංක්‍රමණික පක්ෂියෙක්. මේ කුරුල්ල අපිට අවුරුද්ද හැමදාම නම් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ වගේම සංක්‍රමණික කාලයේ ආරම්භයේදීම අපේ රටට එන කුරුල්ලෙක්. බොහොම ක්‍රියාශීලී මේ කුරුල්ලාගේ ප්‍රධාන ආහාර වන්නේ කෘමීන්. සමහර කුරුල්ලෝ නිශාචරයි. ඒ කියන්නේ ක්‍රියාශීලී වෙන්නේ රැට. ඉතින් ඒ කුරුල්ලෝ දිවා කාලයේ ගත කරන්නේ ගස්වල අතු අතර. මේ ඉන්නේ මැඩි මුහුණා. ඉංග්‍රීසියෙන් කියන්නේ ෆ්‍රොග් මවුත් කියලා. බොහොම කලාතුරකින් තමයි මේ කුරුල්ලා මෙහෙම දැක ගන්න හම්බ වෙන්නේ. මේ කුරුල්ල ඉන්නේ ජෝඩු විදිහට. තද දුඹුරු පාටට ඉන්නේ පිරිමි කුරුල්ලා. ගැහැණු කුරුල්ලා දුඹුරු පාටයි. හැබැයි අපි කවදාවත් දවල් කාලේ මෙයාලා ළඟට කිට්ටු වෙන්න හොඳ නැහැ. ඒක මේ වගේ නිදහසේ ඉන්න සතුන්ට කරන ලොකු බාධාවක්. මේ කූඩුව නිල් රදමාරා කුරුල්ලගේ. දීප්තිමත් නිල් පාටක් පිරිම සතාට තියෙනවා. හැබැයි මේ දෙන්නම එකතු වෙලා තමයි කෑම හොයාගෙන ඇවිල්ලා පැටවුන්ට කවන්නේ. මේ දසුන් මම ගත්තේ හැබැයි අඩි 70ක් විතර ඈතින් ඉඳලා. මොකද අපි කවදාවත් මේ වගේ සත්තුන්ගේ කූඩු ළඟට යන්න හොඳ නැහැ. මේ තියෙන්නේ අපි නිතරම දකින දිමි ගොටුවක්. මේ තෙබු කොළ ටික එකතු කරලා බොහොම ලස්සන්ට නිර්මාණය කරලා. ඒත් මේ වගේ දිමි ගොටුවක සමීප දසුනක් බොහෝ අයට නම් නුහුරු ඇති. මේ වනාන්තරවල හඳුනා නොගත් කෘමි විශේෂ කොපමණ ඇතිද? මේ අපට හමුවෙන පළඟැටියන්, තනකොළ පෙත්තන් සහ කුහුඹුවන් වගේ. සාමාන්‍යයෙන් වැසි වනාන්තරවල නොනවතින තියුණු ශබ්දයක් තියෙනවා. ඒ අපි කවුරුත් දන්නා රැහැයියගේ. හැබැයි අපි ගොඩක් දෙනෙක් රැහැයිය දැකලා නැහැ. මේ ඉන්නේ රැහැයියෙක්. අපිට ලේසියෙන් මෙයා බලාගන්න පුළුවන් උනේ මේ එයා කෝෂයෙන් එළියට ආපු ගමන්ම හින්දා. මේ තියෙන්නේ එයාගේ ජීවන චක්‍රයේ කෝෂ අවස්ථාව ගත කරපු විදිහ. තෙත්කලාපීය වනාන්තරවල තරමක් සුලභව දකින්න පුළුවන් කෙනෙක් තමයි මේ යෝධ මකුලුවා. අලංකාර වර්ණ රටා හින්දා
මේ මකුළුව අපිට ලේසියෙන් දැක බලා ගන්න පුළුවන්. මේ මකුළුවගේ දැල බොහොම ශක්තිමත්. මේ ඉන්නේ ගැහණු සතෙක්. ඒත් කෝ පිරිමි මකුළුවා. ඔබට හිතා ගන්නවත් බැරි වෙයි. මේ බොහොම පුංචියට රතු පාටට ඉන්නේ ඒ පිරිමි මකුළුවා තමයි. අපි මීට ඉස්සර වෙලා කැලේ වේගයෙන් පියාසර කරන වේගයෙන් ඇවිදින්න පුළුවන් සත්තු ගොඩක් දැක්කා. හැබැයි ඔය අතර ඉන්නවා බොහොම හෙමින් සංචරණය කරන සත්තු. මේ ඉන්නෙත් ඒ වගේ කෙනෙක්. ගමන නම් බොහොම හෙමින්. තෙතමනේ තියෙන ස්ථානවල නිතරම දකින්න පුළුවන් සත්ත්ව කොට්ටාශයක් තමයි ගොළුබෙල්ලෝ. මේ සිංහරාජේ ගොළුබෙල්ල විශේෂ රාශියක් අපිට හමු වෙනවා. තෙතමනේ ප්‍රියකරන ඒ වගේම හෙමින් ඇවිදින සතෙක් තමයි මේ හැකරැල්ලා. මෙහාට අපි කංකුණ්ඩ කියලාත් කියනවා. මේ වගේ පරිසර පද්ධතියක ස්වභාවික චක්‍රයන් නියම ආකාරයෙන් පවත්වාගෙන යන්න මේ වගේ සතුන්ගෙන් ලැබෙන්නේ ඉහළ දායකත්වයක්. මේ සිංහරාජේ අපි ඇවිදගෙන ආවහම බොහොම වැදගත් සාක්ෂියක් හම්බ වෙනවා. මේ අපේ සිංහරාජේ ඉන්නවා මහා සද්දන්තයෝ දෙන්නෙක්. ඒ කියන්නේ අලි දෙන්නෙක්. මේ ළඟදිත් මේ අලි දෙන්න මේ වගේ ස්ථානයකට ඇවිල්ලා ගිහිල්ලා තියෙන බව හොඳම සාක්ෂියක් තමයි මේ තියෙන්නේ. දැන් උදේ 10ට විතර ඇති. මේ වෙලාවට තමයි ගොඩක් සමනල්ලු එළියට එන්නේ. උදෙන්ම පිපුණු මල්වල රොන් ගන්න බොහොම අලංකාර සමනල්ලු විශේෂ රාශියක් අදත් අපිට බලාගන්න පුළුවන්. අපේ රටේ සමනල්ලු විශේෂ 245ක් පමණ වාර්තා වෙලා තිබෙනවා. එයින් 21ක් පමණ දැඩි ලෙස තර්ජනයට මුහුණ පාලා තිබෙන බව ජාතික රතු දත්ත පොතේ සඳහන් වෙනවා. ඉතින් මේ වගේ වනාන්තර ආරක්ෂා වුණොත් විතරයි ඒ වගේ ජීවීන්ගේ පැවැත්ම රඳා පවතින්නේ. අද සිංහරාජයේ 3 වෙනි දවස. අපි දවස් 3ක් සිංහරාජයේ ඇවිදලා ගොඩක් කරුණු බලාගත්තා. ඉතින් මම බලාපොරොත්තු වෙනවා තවත් දවසක සිංහරාජයට ඇවිල්ලා ඔයාලත් එක්ක කරුණු කාරණා බෙදාගන්න. ඒ විතරක් නෙමෙයි. අපේ රටේ තව තියෙනවා සුවිශේෂී පරිසර පද්ධති රාශියක්. ඉතින් මම බලාපොරොත්තු වෙනවා ඒ වගේ පරිසර පද්ධති වලටත් යන්න. ඉතින් මම ඔයාලගෙන් එක ඉල්ලීමක් කරනවා. ඒ තමයි මගේ YouTube නාලිකාව subscribe කරලා ඔයාලගේ යාළුවා අතර බෙදා හරින්න කියලා.